අපි අද සිවිල් කතිකාවෙන් කතා බහ කරමින් සිටින්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳවයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණොත් මේ සංශෝධනය සම්මත වුණොත් ඒ කියන්නේ දැන් දෙවෙනි වරකයේ වීමේදී වැඩි ඡන්ද 215ක් ලැබී තිබෙනවා. තෙවෙනි වරකයේ වීමෙන් පසුව මේ සම්මත වී 30 වෙනිදායින් පසුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමයි අද අපි කතා බහ කරමින් සිටින්නේ. ජනරජ මහත්මයා දැන් මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් එල්ල වෙන චෝදනාවක් තියෙනවා. මේක ටිකක් මේ ඉක්මන් වුණා වැඩි කියලා. මොකද දැන් දින 100 වැඩපිළිවෙල ඇතුලේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබුණා. නමුත් මේ පිළිබඳව කතාබහ මුලදී ඇති වෙලා මගදී නැති වෙලා කියලා යළිත් දින 100 අවසාන වෙනකොට තමයි මේක ටිකක් හදිසි තත්ත්වයක් බවට පත් වෙලා තිබුණේ. එතකොට ජනතාව කියනවා ජනතාවගෙන් එළෙන චෝදනාවක් තියෙනවා මේ පොරොන්දු වුණේ ආණ්ඩුක්‍රම මේ විධායක ජනාධිපති ධුරේ නැති කරන්නට. අපිට තිබුණේ නැද්ද විධායක ජනාධිපති ධුරේ නැති කරන්නට අවශ්‍ය කරන සාධක ටික ඉස්සර වෙලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ගෙනල්ලා ඉන් පසුව පිළිවෙලක් ඇතුව මේ සියලු අනිත් දේවල් බලගැන්වීම මේ කටයුතු කරන්නට කියලා. ඔබතුමාට තේරෙන්නේ නැද්ද යම් මේ 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 ඉක්කොන් වීම තුළ යම් යම් කොටස් මඟහැරී ගොස් තිබෙනවා කියලා? මෙහෙමයි. දැන් ඇත්තටම අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබත් දැන් අහපු ප්‍රශ්න විදිහට විධායක ජනාධිපති ක්‍රමය මේකෙන් සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ නැහැ. ඒ වගේම මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳ සංවාදය හරිම පරණයි. ඒක මං අර කිව්වා වගේ ඒක දිව යනවා 1978 දක්වාම. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන උනන්දුවක් දක්වන සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් දක්වන මිනිස්සු දිගින් දිගටම මේක ගැන කතා කරා. විශේෂයෙන් දැන් අපි හිතුවොත් එහෙම 2010 මැතිවරණය ගත්තොත් එහෙම ඊළඟට 2005 මැතිවරණය ගත්තොත් එහෙම 1994 මැතිවරණය ගත්තොත් ජනාධිපතිවරණ මේ ඔක්කොම ජනාධිපතිවරණවලදී ප්‍රධාන සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණේ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම. සමහර වෙලාවට ඒවට දිනනෙ පවා නියම කරා අපි දන්නවා. හවල් දවස වෙනකොට මේක අයින් කරනවා කියලා. නමුත් ඒක කෙරුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම එක්තරා ප්‍රමාණයකට එකඟ වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් තිබුණේ නැහැ කියන එක. අනිවාර්යයෙන්ම තිබුණා. ඒ සාකච්ඡාව දිගින් දිගටම පැවතීගෙන ආව නොඑක් අවස්ථාවල උඩ යමින් පහත යමින් ඒක සාකච්ඡාව කෙරුණා. දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ මේ අවසාන 19 වෙනි සංශෝධනය මේ ආණ්ඩුවේ දින 100 වැඩසටහන ඇතුළට ඇතුල් කරා. ඒතර අපි දන්නවා ඒ දින 100 වැඩසටහන අවසන් වුණයින් පස්සේ තමයි දැන් මේක සම්මත වෙන්නේ. නමුත් දැන් මේ කෙටුම්පත පවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පවා ඉතාම විශාල ප්‍රමාණයක වෙනස්කම් වලට භාජනය වුණා මුල් කෙටුම්පතේ සිට. ඒ වගේම සමාජයේ ඉතාම හොඳ සාකච්ඡාවකට භාජනය වුණා. මම කිසිසේත් පිළිගන්නේ නැ මේක හදිස්සියේ හොරෙන් ගෙනාපු එකක් කියලා. මොකද දැන් මට මතකයි එක මන්ත්‍රීවරයෙක් කියලා තිබ්බා විදුර වික්‍රමනායක මහත්මයා කියලා තිබ්බා. ඔහු අද ඡන්දෙ දුන්නාම ඇත්තටම මේකට පක්ෂව ඔහු මුල් අවස්ථාවේ කියලා තිබ්බා මම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දැකලවත් නැහැ නිසා මම මේකට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඒක ටිකක් අසාධාරණ ප්‍රකාශයක්. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට මේ පිටපතක් ලබා ගත හැකිව තිබුණා පහුගිය කාලේ. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ වෙබ් අඩවි මේක සඳහන් වෙලා තිබ්බා. ඒ වගේම විවිධාකාර ස්ථානවල මේක සංසරණය වෙමින් තිබ්බා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මේක විභාග වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය ගැන ඇතිවෙච්ච සාකච්ඡාව පුවත්පත්වල මාධ්‍යවල පළ වුණා. ඒ නිසා මට හිතෙන්නේ නැහැ සාධාරණ තර්කයක් කියලා මේ ගැන සාකච්ඡා වුණේ නැහැ කියන එක. ඒක ප්‍රමාණවත් තරමට සාකච්ඡා වුණා. නමුත් මම ඒකෙන් අදහස් කරන්නේ ඒක 100%ක් සාකච්ඡා වුණා කියන එක. නමුත් සමාජයේ සාකච්ඡාවක් ඇති වූ තරමට මේක වුණා. දැන් මේක සංසන්දනය කරන්නකො 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මොකද වුණේ? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු යම් යම් අවස්ථාවල සමහර අය කියලා තිබුණා මේක මේ ප්‍රමාණවත් තරමට සාකච්ඡා වුණේ නැහැ කියලා. නමුත් ඒ අයම 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොහොමද ඡන්දෙ දුන්නේ? 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට එදා උදේ ඉදිරිපත් කරනකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනගෙන හිටියේ නැහැ. අඩු ගානේ ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය ගැන ප්‍රශ්න කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. හදිසි පනත් කෙටුම්පතක් ලෙස ඒක ආවේ. ඒ හදිසි පනත් කෙටුම්පතක් ලෙස ආවම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැය 24ක් ඇතුළත තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න ඕන. දැන් ඒ අවස්ථාවේදී පවා පෙත්සම් කරුවන් ඉදිරිපත් වුණාම ඒ අභියෝග කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය ගැන ඒ පෙත්සම් කරුවන්ගේ නීතිඥවරුන්ටවත් මේකේ කෙටුම්පතක් හම්බ වෙලා තිබුණේ නැහැ. ඊළඟට පාර්ලිමේන්තුවට මේක ලැබිලා තිබුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදා උදේ තමයි මේක දැක්කේ. නමුත් හැමෝම මත ඉස්සුවනේ. ඒ අවස්ථාවේ කිසි කෙනෙක් ප්‍රකාශ කරන්න ගියේ නැහැ අපි මේක දැක්කේ නැහැ, මොනවද මේකේ තියෙන්නේ, මේක ප්‍රමාණවත් තරමට සාකච්ඡා වෙලා නැහැ කියලා. ඇයි එහෙම වුනේ?
එහෙම වුණේ ඒ වෙලාවේ හිටපු විධායක ජනාධිපතිවරයාට කොයිතරම් බයද කියන කාරණේ උඩ කොහෙන්ද ජනාධිපතිවරයෙකුට මේ බලය ලැබෙන්නේ? ඒ කියන්නේ තමන් යටතේ ඉන්න සියලු මන්ත්‍රීවරු තමන්ට ඕන විදිහට පාලනය කරගන්න. හුදෙක් දැන් අපි දන්නවා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ මොකටද ගෙනාවේ? මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තනි බල ලෝභයට වෙන කිසි හේතුවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ වෙනකොටත් පනවල තිබිච්ච එක ජනාධිපතිවරයෙකුට දුර කාල දෙකයි ඉන්න පුළුවන් කියන කාරණය සම්පූර්ණයෙන් වෙනස් කරලා තමන්ට ඌමනා තරම් කාලයක් දුරේ ඉන්න පුළුවන් මට්ටමට ඒක ගෙනාවේ. ඒක හුදෙක්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බල ලෝභය නිසා ගෙනාපු එකක්. නමුත් කවුරුත් පාර්ලිමේන්තුවේ කිව්වේ නැහැ මේ තමුන්නාංශයේ බල ලෝභය නිසායි මේක ගේන්නේ. අපි මේකට විරුද්ධයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කියලා කවුරුත් කිව්වේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ මේ සමහර වෙලාවට මේ සාකච්ඡාවට ප්‍රමාණවත් තරමක් ඉඩක් ලැබුණ නැහැයි කියන සමහර අයගේ අදහස්වල වංකභාවයක් තිබෙන බව අපි තාම පැහැදිලිව කියන්න ඕනේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවක් සමාජයේ ඇති නොවිය යුතුයි කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉතාම විශාල සාකච්ඡාවක් සමාජයේ ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඇත්තටම ඊයේ මිනිස්සු 10000ක් විතර පාරට බහින්නේ. මොකද මේ මිනිස්සු දැනගෙන හිටියා මේ රටේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොයිතරම් වැදගත්ද කියන එක. ඒ දැනුවත්කම නිසා තමයි මිනිස්සු පාරට බැස්සේ. ඉතින් ඒ නිසා ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ඊළඟට වෙන්න පුළුවන් දේවල් මොනවද? උදාහරණයක් ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අලුත් කොටසක් එක්ක අහු කළ අලුත් අයිතිවාසිකමක්. තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිවාසිකම එක පැත්තකින් ජනමාධ්‍යවේදී ඉන්නවන අපට රටේ පුරවැසියන්ට තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිවාසිකම කියන එක මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන් එකතු කරලා තියෙනවා. මේ 19 වෙනි සංශෝධනයෙන් ඒක වුණා. කිසියම් ආකාරයකින් තොරතුරු ලබා දැන ගැනීමට තිබෙන අයිතිය කඩ වුණොත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව දැන් කාට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. දැන් ඊළඟට මේ අයිතිය පදනම් කරගෙන තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පතක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේක ආරම්භයක්. අර මායදුන්නේ මහත්මයාත් කියපු විදිහට මේක ආරම්භයක්. මේ ආරම්භය උඩ ඉස්සරහට යන්න අපිට පියවර ගණනාවක් තිබෙනවා. ඒ පියවර ගණනාවේ ආරම්භක අවස්ථාව තමයි අපි මේ අද පසු කළේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම සතුටු වෙනවා මේ රටේ පුරවැසියන්. මොකද පුරවැසියන්ගේ දායකත්වයෙන් මේක වෙනස් කරගන්න පුළුවන් වීම ගැන. ඒකෙදි තව දෙයක් කියන්න ඕන. දැන් පහුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී එළියට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් එළියට ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු පළවෙනි වරට නවනගර ශාලාවේදී තමයි තමන්ගේ පළවෙනි රැස්වීම තිබ්බේ තමන් එක්ක එකට ආපු දේශපාලන සගයන් සමග. ඔහු ඉතාම පැහැදිලිව කිව්වා ඒ අවස්ථාවේදී මම පොදු අපේක්ෂකයා ලෙස ඊළඟ ජනාධිපතිවරයන තරග කරනවා. තරග කළ මම ජයග්‍රහණය කළොත් එහෙම ඊළඟ ආණ්ඩුවේ අගමැතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහත්මයාව පත් කරනවා කියලා. ඔහු ඉතාම පැහැදිලිව කිව්වා. එතකොට මේ ජනවරමින් පැහැදිලි කරන්නේ ජනවාරි 8 වෙනිදා එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරයට පත් කිරීම වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැති ධූරයට ලබා ගැනීම සඳහා ජනවරමක් මෙතන තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඒ එක්කම මේ ජනවරමින් 162ක ජනතාවගේ මේ ජනවරමින් 2010 අප්‍රේල් මාසේ පත්වෙච්ච පාර්ලිමේන්තුවේ බලයත් කිසියම් ආකාරයකට අභියෝගයට ලක් වෙනවා. මොකද අලුත් ජනවරමින් පරාජය කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා විතරක් නෙමෙයි. ඔහුගේ රජය, ඔහුගේ ආණ්ඩුව, ඒ වගේම ඔහු වටා හිටපු දේශපාලන සගයන් සහ දේශපාලන මතිමතාන්තරත් මේකෙන් පරාජය වුණා. ඒ නිසා දැන් තිබිච්ච පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම අපිට කියන්න පුළුවන් නියම ජනවරම නිරූපණය කරපු පාර්ලිමේන්තුවක් නොවේ. නමුත් ඒ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වුණා. ඔහුට තිබුණේ සුළුතර ආණ්ඩුවක්. සුළුතර ආණ්ඩුවකින් ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. නමුත් ඒ සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්මයාට අර ජනවරමින් ලැබිච්ච අගමැතිකම පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරු සහාය දුන්නා. ඒක අපි ගෞරවණීය ලෙස සලකන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම එක්ක අහුවිලා කිව්වා නම් එහෙම අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති ලෙස පිළිගන්නේ කියලා එතන දේශපාලන අර්බුදයක් ඇති වෙන්න තිබ්බා. නමුත් ඔවුන් ඉතාම ගෞරවණීය විදියට මේ කටයුත්තේදී මැදිහත් වුණා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ දේශපාලන අභිලාෂය ඉෂ්ට කර ගැනීම සඳහා ඔහු ඉතාම මහන්සියෙන් කටයුතු කරපු බවක් මේකෙදි පෙනුණා. අපි ඔහු නිරන්තරයෙන් කිව්වා මම දැකලා නැහැ මේ තරම් බලයක් තිබෙන පුද්ගලයෙක් තමන්ගේ බලය අතාරින්න මේ තරම් පරිත්‍යාග කරනවා කියලා. ඉතින් ඒක ඔහු
පෙන්නුව තමන්ගේ ක්‍රියාකාරීත්වෙන් ඔහුගේ අභිලාෂය ඉෂ්ට කර ගැනීම සඳහා ඔහුගේ කැපවීම. ඉතින් ඒ නිසා මම මේ කියන්න උත්සාහ ගන්නේ මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු වීම සම්බන්ධයෙන් කිසියම් ගෞරවයක් තිබෙනවා නම් ඒ ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙත පැවරෙන්න ඕන. ඒකෙන් කොටසක් පැවරෙන්න ඕන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඒ වගේම ඔහුගේ රජයට, ඒ වගේම මෙහිදී සහයෝගය දීපු 215 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ට අපි කිව්වේ මේ ඓතිහාසික අවස්ථාවේදී අත ඔස්සලා මේ මිනිසුන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න උදව් වෙන්න කියලා. ඔවුන් ඒක තේරුම් ගත්ත බවක් මේකෙන් පේනවා. විවිධාකාර මතිමතාන්තර තිබ්බා, වාද විවාද තිබ්බා, කකුලෙන් නැදීම් තිබ්බා. නමුත් අවසාන වශයෙන් අපිට මේකට එකඟ වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒක මං හිතන්නේ ඉතාම වැදගත්. අවසාන වශයෙන් මං හිතන්නේ මේ රටේ පුරවැසියන් ඔවුන්ට ආඩම්බර වෙන්න පුළුවන්, ඔවුන්ගේ දායකත්වය ඇතිව මේ රටේ කිසියම් ආකාරයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය වෙනසක් කළ ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ අපි ඉදිරියට ගියා කියලා. මොකද අපි දන්නවා දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මේකත් එක්ක සංශෝධන 19ක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ සංශෝධන 19න් සංශෝධන 16ක්ම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩු කාලේ තිබිච්ච. මොකද එහෙම වුණේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට පාර්ලිමේන්තුවේ 6-5ක බලයක් තිබුණා. එයාට පුළුවන්කම තිබ්බා අද රෑ එයා නිින්දෙදී මොන හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හිතනවා නම් මේක හෙට උදේ කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද ඔහුගේ බලය, ඒ තරම් බලයක් ඔහුට තිබුණා. ඊට පස්සේ සංශෝධන දෙකයි එකතු වෙන්නේ 17 සහ 18. 17 තමයි මේ මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින්ම මේ 19ට පෙරගත්තොත් එහෙම ඉතාම ප්‍රගතිශීලී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 නීතිගත වෙච්ච. එහිදී අර මායාදුන්නේ මහත්මයා කිව්වා වගේ ජනාධිපතිවරයාට තිබිච්ච අත්නෝමතික බලය සීමා කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කළා, ස්වාධීන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක්. ඔහුගේ බලය මේ කොමිෂන් සභාව සමග, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සමග බෙදා හදා ගැනීමේ ක්‍රමයක් හැතුවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ අර ජනාධිපතිගේ අත්නෝමතික බලය අඩු කළා, දේශපාලනීකරණය වෙච්ච රාජ්‍ය සේවයේ සහ රටේ ප්‍රධාන වැදගත් ස්ථාන එයින් මුදවා ගැන ස්වාධීන කිරීම. ඒක තමයි අපිට මෙච්චර කාලයක් තිබිච්ච ඉතාම වැදගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකදී අපි දන්නවා එක පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් කැරෙන්න අනිත් මන්ත්‍රීවරු 223 දෙනාම ඒකමතිකව අනුමැතිය දුන්නා. 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි මම හිතන විදිහට, මට තේරෙන විදිහට ලංකාවේ තිබිච්ච ඉතාම ගර්හිත, එහෙම නැත්නම් අගෞරවණීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මොකද මෙච්චර කාලයක් අපි ලබාගත් සියලු ප්‍රජාතන්ත්රවාදී ජයග්‍රහණයන් ආපස්සට ගෙනිහිල්ලා මුළුමනින්ම එක පුද්ගලයෙක්ගේ අතර නැවත වාරයක් කේන්ද්‍රගත කරපු ඉතාම ගැරහිය යුතු, ඒ කියන්නේ එය කිසිසේත් පිළිගත නොයුතු ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක්. ඒක නමුත් නීතිගත වුණා. ඒක තමයි 18. දැන් අපි 19ට ඇවිල්ලා ඉන්න. මොනවද අපි 19ෙන් කරේ? අර මායදුන්නේ මහත්මයා කියපු විදිහම 18න් ගෙනාපු නරක ලක්ෂණ අපි දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කරලා තියෙනවා. විධායක ජනාධිපතිවරයාට තමන්ට ඕන තරම කාලයක් නැවත මේ බලය තියාගෙන පාර්ලිමේන්තු මේ ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව අපි අයින් කරලා තියෙනවා. ජනාධිපතිවරයෙකුට දෙපාරකට වඩා ඉල්ලා සිටින්න ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තිබෙන අවස්ථාව අපි මේකෙන් නවත්තලා තියෙනවා. බැලූ බැල්මටම ඒ දෙකින්ම කිසියම් ආකාරයක අත්නෝමතික භාවයක් අයින් කරලා තියෙනවා. ඊළඟට ජනාධිපතිවරයාතේ කේන්ද්‍රගත වෙලා තිබිච්ච බලතල වලින් විශාල ප්‍රමාණයක් අගමැතිවරයා සමග හුවමාරු කරගන්න මට්ටමන මෙතනදී ඇවිල්ලා තියෙනවා. ඒක වැදගත් දෙයක්. ඒකෙන් මේ විධායක අගමැති කෙනෙක් හැදෙන්නේ නැහැ. සමාජයේ මහා විශාල බියක් මැව්වා මේ ජනාධිපතිකෙන් බලය අයින් කරලා අගමැතිට දෙන්න යනවා කියලා. එහෙම එකක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන් මේක තිබුණෙත් නැහැ. තිබුණේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වලින් කොටසක් අගමැතිවරයා සමග බෙදා හදා ගන්න යම් ආකාරයක සහසම්බන්ධ ආණ්ඩු ක්‍රමයක් තමයි මේකෙන් යෝජනා කරේ. ඒතකොට ඒක අපිට ලැබුණා. ඊළඟට නැවත වාරයක් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වෙනවා මේ ආකාරයෙන්. ඊළඟට මැතිවරණ කොමිෂන් සභාවට අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. අලුත් කොමිෂන් සභා දෙකක්, විගණන කොමිෂන් සභාව සහ ප්‍රසම්පාදන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. මම හිතන්නේ මායදුන්න මහත්මයා ඉතාම පැහැදිලිව කියයි ඒවයි තියෙන අන්තර්ගතය. මේ වගේ රට ඉදිරියට ගෙනියන්න තිබෙන ඉතාම වැදගත් මූලික කරුණු රාශියක් මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා. මම සරල උදාහරණයක් කියන්න. මේ දවස්වල අපි කතා වෙනවා එයා ලංකා ශ්‍රී ලංකන් ආයතනයේ, ඒ වගේම තවත් ගුවන් ගුවන් සමාගම්වල සිදුවෙච්ච පාඩු ගැන. එක් සමාගමක ජනාධිපතිවරයාගේ බිරිඳගේ සහෝදරයෙක් හිටියා. අපි දන්නවා ඒකේ කොච්චර ඒකේ තිබිච්ච
මුදල් ඒක තිබිච්ච සම්පත් තමන්ට ඕන විදිහට පාවිච්චි කරලා තියෙනවද කියලා දැන් කිසියම් ආකාරයකට එළි වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා එක ගුවන් සමාගමක් මේ රටේ පවත්වාගෙන ගිය ජනාධිපතිවරයාගේ නාමයෙන්. ඔහුගේ නම ගුවනේ රඳවන්න තමයි ඒක කරේ. නමුත් අපි දන්නවා මුළු ඉතිහාසයේ පුරා මේ ගුවන් සමාගම පාඩුවින්ද දිගින් දිගටම පාඩුවින්ද. නමුත් ඒ පාඩුව ගෙවන්නේ ගුවනින් යන ඒ ප්ලේන් වල වාඩි වෙලා යන මිනිස්සු කට්ටිය විතරක් නෙමෙයි. ඒ ටිකට් ගත්ත අය විතරක් නෙමෙයි. මේ පාරේ බයිසිකලේ යන, පාරේ කාර් එකක යන, පාරේ බස් එකක යන මිනිස්සුත් තමන්ගේ බදු මුදල් හරහා අර පාඩුව ගෙවනවා. මම මේ කියන්න උත්සාහ ගන්නේ මේ දෙකම එක පැත්තකින් තමන්ගේ මස්සිනාව දාලා සභාපති ධූරයට ඔහු කරපු විනාශය මේ යම් ගුවන් සමාගමක, ඒ වගේම ජනාධිපතිවරයාගේ නම ගුවන්ගත කරන්න තවත් ගුවන් සමාගමක් ඇති කළා. මේ කරපු දේවල් වලින් අවසානයේ අපි මේ රටේ මහජනතාව තමයි බදු මුදල් ගෙවලා තමන්ගේ සාක්කුවෙන් ගෙව්වේ. නමුත් කොහොමද ඒව ඇති වුණේ? ඇයි ඒවට විරුද්ධතාවක් ආවේ නැත්තේ? ඒ ආවේ නැත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබිච්ච නරක නිසා. විධායක ජනාධිපතිවරයාට පුළුවන්කම තිබුණා තමන්ගේ වටේ තිබිච්ච රැස්වලල්ල නිසා තමන්ට ඕන විදිහට මේක පාලනය කරන්න. ඔහුගේ යටතේ තමයි ව්‍යවස්ථා දායකය තිබුණේ. ඔහුගේ යටතේ තමයි අධිකරණයේ තිබ්බේ. අපි දන්නවා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට ජනාධිපතිවරයා සමග ජනාධිපතිවරයාගේ හිතේ ඇතිවෙච්ච තරහ නිසා තමයි දෝෂාභියෝගයක් ආවේ, දේශපාලනික දෝෂාභියෝගයක්. ඉතින් ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අඬු විහිදාගත්තු හරියට බූවල්ෙක් වගේ මේ මුළු සමාජයම වෙලාගෙන තිබුණා. ඒකේ ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඉතින් ඒ නිසා මේ ක්‍රමය අහෝසි කිරීම සඳහා පළවෙනි පියවර තබනවා කියන්නේ හැම අතින්ම මේ රටේ මිනිස්සු කිසියම් ආකාරයක නිදහසක් ලබා ගැනීම. ඒක මම හිතන්නේ අපි මේ අවස්ථාවේ වැදගත් කොට සලකන්න ඕනේ. හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දහනවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. මම කෙටි විරාමයක් ලබා ගන්නටත් ඕනේ. මම විරාමයට කලින් මම මේ ඔබතුමාට ඊළඟ ප්‍රවේශය මතක් කර සිටිනනම් අපි විරාමයෙන් අනතුරුව තමයි ප්‍රශ්නෙට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. මේ වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් සමග මේ ව්‍යවස්ථාව කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණය පිළිබඳව අපි කතා බහ කරන්නට ඕනේ මේ විරාමයෙන් පස්සේ. මොකද විපක්ෂයකට නැත්තම් මේට දිගින් දිගටම අවසානයේදී පක්ෂ වුණාට දිගින් දිගටම විරුද්ධ මත දරපු පිරිසක බහුතරයකගේ පැත්තේ ඉඳගෙන තමයි මේ ව්‍යවස්ථාව අපිට ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. ඒ පිළිබඳව විශේෂයෙන් කතා කර යුතුයි. කෙටි විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව